මුහුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි වනසතුන් සමග කතා කිරීමටද ඔවුන් කියන දේ වටහා ගැනීමටද හැකි පුදුම බලයක් ડોક્ટર හොඳ හිතට තියෙනවා ડોક્ટરගේ විනෝදාංශය ඔහුගේ මිතුරු ටොමී සමග ඈත මුහුදේ දූපත්වල වෙසෙන අසරණ සතුන්ට පිහිටවීමයි. දොස්තර හොඳ හිතට ඇති මේ සතුන් සමග කතා කරන බලය සොරා ගැනීමට මූදු පොල්ලකරුවෙකු වන කැප්ටන් මූදු රකුස් සහ ඔහුගේ සහචරයෝ මාන බලන. එක දවසක් ඈත මුහුදේ දූපත් අතරින් ડોક્ટર හොඳ හිතගේ නව ගමන් කරමින් තියෙන විට ඔහුගෙන් උදව් ලබා ගැනීමට කුරුල්ලෙක් නැවට ආවා. අර මොකද? මේන්නේ කුරුල්ලෙක් වගේ. උට මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා මම පොඩි කවමද හොඳට ඕම හිම්බත් වෙලා බොහොම අමාරුවෙන් පියවන්නේ တටු ගන්නවත් පණ නැහැ හැමෝම සීරුවෙන් සිටින්න හදිසි අවස්ථාවක් කුරුල්ලෙක් නැවට පාත් වෙනවා සියලු විධි විධාන ලෑස්ති කරන්න සියලු දෙනාම තම තමන්ගේ ස්ථානවලට වෙලා සීරුවෙන් සිටින්න හදිසි අවස්ථාවක් සියලු විධි විධාන ක්‍රියාත්මක කරන්න සියලු දෙනාම සීරුවෙන් සිටින්න විධානය කරා මං වැටුණා ඒක මං කරන්න ඕන ඕ මෙහෙම් බානෝ මූලට ඉලක්කය අල්ලලා බැරි නැත්තම් බෙල්ල නැරේ කඳ මූදේ හරි ඔන්න බානවා බන්දා කප්පල් පෝනා වතුරේ බෙල්ල නැරේ නැත්තම් කඳ මූදේ ඔයාගේ බේක් පාර හොඳ හින්දයි බේරුනේ මම හිතේ පරයිය කියලා බැලුවම මේ කෝකෙක්නේ ආනි සීයත් නැ නේද මමින්ට බෙහෙතෙන්ට වෙයි ඔය ස්ට්‍රෙචර් එක ගේනවා මේ ගේනවා ආ මොකද මේ කලබලේ කොහෙන්දන් දාවේ සනීප වෙන කල මෙහින්ට වෙවි අපෝ මට බෑ ડોક્ટર පණිවිඩේ කිව්වා කියලා මං ගිහින් කියන්න ඕනේ අපෝ කොහෙන්දත් මේ උස්ම ගන්නත් බැරුව මොකද මේ පණිවිඩේ කියන්න බලන්න මට මගේ පුතාට මොලේ පිස්සුව දොස් මහත්තයෝ මොනවා මොලේ පිස්සුවදලා පොප් පිස්සුව තද වෙලා තතක තුලන්නේ මේ මොකද ඌ ඉගිලෙන්න බෑ කියනවා මොනවා කුරුල්ලී කිල්ලෙන්න බෑ කියලා බෑ පොප් දාගෙන පුතියනවාමයි වැඩේ දැන් පුතා කො කොක් දුවේ කවදා ගන්න මෙච්ච වහන්සියක් මං අඬන්න එපා අපි ලෙඩේට හේතුව හොයලා බලමු අද ගැට උතර බොහොම ප්‍රශ්න තියෙනවා වැඩිහිටියෝ අපි ඒවට මුණ දෙන්න ඕන තේරුණා තාත්තට හොඳටම කේන්ති ගිහින් ඒකයි මං ડોક્ટર හොයාගෙන ආවේ කලබල වෙන්න එපා ඔහම තමයි අද කොල්ලෝ විප්ලවකාරයනේ අලුත් ලෝකයක් හදන්න ලෑස්ති තරහ නැතුව අපි කරුණ පහදලා දීලා හදාගමු තේරුණා අනිත් ගැටෙන්ටත් බෝ වුණොත් අපි ඔක්කොම විනාසයිලු ඔව් ඔව් ඒක විනාශයක් තමයි අපි ඉක්මන් කරලා කොක්දුවට යමු දැන් ඉතින් නිදා ගන්නකෝ ටෙන්ෂන් මේ කපිතාන් ડોક્ટર හොඳ හිතාම තන්නේ ඔබ හදිසි දූත ගමනක් සඳහා වහාම අපි කොක් දුව දෙසට ගමන් මඟ වෙනස් කරනවා. අපේ කොම්පියුටර් එකෙන් දුන්න ප්ලෑන් එක වැඩ කරනවා. මුන් පාවෙන කොටයක් සැක කරන්නේ නැහැ. ඔයාලා දැක්කද මගේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික කොම්පියුටර් එකේ මොලේ පොඩි අදහස තියෙනක් වැඩ කරන හැටි. ආ දැක්කද මම කිව්වේ නැද්ද පාවෙනවා. ආ නා නේ නෝ කැතලේ අපේ මෑන්ස්ලා ඉන්නවා. වැඩේ හරි කිට්ටු වෙච්ච ගමන් දාමු කොක්ක ડોક્ટર කොටයක් පාවිගෙන එනවා වගේ දූපත් ළඟ ඇටි නෑ සර් දූපතක නෙවි කපල හදපු කොටයක් වගේ මූදු රකුසගේ වැඩක්ද දන්නේ නෑ මට සෑකයි නෑ ඒක දන්නේ නෑ ඒක දන්නේ කොහොමද අපි මෙහෙ එනවයි කියලා තාතේ වනලා හලෝ මේ ජලසන්නියේ හැදෙයිද දන්නේ
කැප්ටන් දිරකුස් මට පොඩ්ඩක් සමාවෙන්න මට පේන හැටියට අපේ කොටේට පොලිස් සතුරු ආක්‍රමණයක් කෙල්ල වෙලා වගේ ඔව් මේ අර මොනවා මොනවා බලනවා බලනවා නියමෙට ආ ඔන්න අහ ගන්නවා දැන් ඔන්න දැන් මට පෙනී යනවා මට දැන් පෙනී යනවා ගෝලිය ඩෑෂ් පාරවල් නිය මන්දමට ඉදිරියට මෝරා දැන් ඔය ඉතම කරා වැටුණා වැටුණා චීට්‍රේන් පල්ලයක් වයින්වා වැටුණා වැටුණා කොටේ අපි කටි කොම්පීටරේ අරු වැඩ කෑව 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 අරු ડોක්ටර් හොඳීත මම පොඩි වැඩක් පෙන්වන්නද ටොමි මම මේ කල්පනා කරන්නේ මොන්ටිව සනීප කරගන්නේ කොහොමද කියලා. මේ අපේ ලා තනකොළ පෙත්තස් පොප් ගෲප් එක. ඇයි මොකද වෙලා තියෙන්නේ? නෑ මොකුත් නෑ. ඒගොල්ලන්ට රියස් කරන තැනක් නැතුවනේ හිටියේ. ඔහෝ ටොමි මේ මගේ බේඩ් බෑග් එක නෙමෙයි. ડોක්ටර්ගේ බෑග් එකේ තැනක් හොයලා දුන්නා. මේ බලන්න මේ ඉන්න ඔන්න ඔන්න. මේ අපේ ලා තනකොළ පෙත්තස් ගෲප් එක. ඔව් සර්. අලුත් රියසල් රූම් එක. සර් මොකද කියන්නේ? කොහමද තැන හොඳද? කොම්පියුටරේ කොටිය අස්තර දාලා අපිව මරන්න හැදුවා කොට. ආටෝඩීටෝ කොම්පියුටර් ස්පීකින් එක තියලා කියන දේ කියපන්. ડોක්ටර් හොඳ හිතගෙන නැව කොක් දුවපතට හැරෙව්වා. එච්චරයි මරණීය මතයි. ඒ නැගිටමන් කොම්පියුටර් කොහෙද කොක් දුව තියෙන්නේ? මම දන්නේ කොහමද? මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඉක්මන් කරලා හොයලා කියපන් නැත්නම් උඹේ ওই වාර්තික සේරම ගලවනවා උඹ ගොම්ම කොම්පියුටර්. විහිළුවක් අත්තේරෙන්නේ නැහනේ. තන හොයාගත්තා නැව හැරෙව්වා. නෑ මම කියපන්. අපි කොක් දුවේ ඉන්නවා ડોක්ටර් දැනගත්තාම උඩ ගිහින් බිම් වැටි. එහෙදි අපි මිනිහම කොටු කරගමු. ඒ ටොමි අන්න කොක් දුව. නිසංසල තැනක් වගේ. ඉක්මනට හාර බලලා ඉක්මනට හාර බලලා අපේ දොස්තරට වල කපන්න ඕනේ ඔය බලා ඉක්මනට හාර බලලා. ආ ඉක්මන් ඉක්මන්. ආ ආ. ආ ඒ බලාගෙන මගේ මේ මේ. බල ඔය. හයරකට ගලම සූට් එකක් නේ. ආයිමත් සැරයක් වෙයි. මම ලොක්කේ කියලා බලන්නේ නැහැ මේ. පත් පටසලක මරස් මඩ ගහනවා නේ. බලගෙන ඔය හරු ඇති දැන් ඉතින් ඔය හරු ඇති දැන් අපි වලට පස්ස බලලා චව් චව් ආ බලගෙන අල්ලන්න එපා කොකයි මල්ලන්න එපා බලගෙන යන්තම් ගෑවුනොත් ඇති ආ එහෙමද මේ කඩේ කොකා හා කොකා හොඳට වැඩ කළා ඒකත් එහෙමයි මං කියපුව කැහුවේ නෑ දැන් උඹට තේරෙන්නේ ඈ චව් චව් ඔන්න ඕකව ඕකෙන් ගලවලා උගුල දාපල්ලා වලට දැන් ડોක්ටර් හොදේට ළඟම එන්න මේ ඇති අපි ලෑස්ති වෙලා ඉන්න ඕන ඒකට කොමි මගේ කේස් එක ගන්න බල. ඔව් ගෲප් එක ගැන බලන්නද? අපෝයි වහන්න ගන්න පැලෙන්ඩරෝ වගේ. ආ. තොමි කොකුර හැනක් කෙනවන්න. තොමි අපිට උන්ගේ පස්සෙන් ගියොත් අපිට උන්ගේ ගමට යන්න පුළුවන් වේ වගේ නේද? අපි යමු. ඔව් සර්. අන්න උන් ඉනවා හැංගියල්ල හැංගියල්ල. ડોක්ටර් හොඳේට. අර්ථයෙන් උන්ගේ ගම අපි ඉක්මන් කරලා යන්. අපිට එතනින් අපේ ලේඩාගේ විස්තර දැනගන්න පුළුවන් වේවි. එහෙනම් උඹලා වලෙන් බේරුණා නේද? හොඳයි මම උඹලට පෙන්වන්නම්කෝ. පන්න පල්ල පන්න පල්ල පස්සෙන් පන්න පල්ල. ආ ඔය පැත්තේ නේ ඔය පැත්තේ නේ යතන වල 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 වැටුනා. සර් උගුල නම් හොතට වැඩ කරනවා නේද? බල්ලගේ උඹලා වැඩේ කෑවා. ડોක්ටර් මගේ ලොකු පුතාගේ ලෙඩේ බෝ වුණොත් අපි ඉවරයි. අපි ඔක්කොම ඉවරයි. පොප් සින්දු දාගෙන ඇඳුරට වෙලා ඉන්නේ. වයින් කරලා තියෙන්නේ. ඒක තත්තක්ක් ගහන්නේ. මොනවද කියන්නේ? ඉගිලෙන්ඩ බයිලු. ඒක වෙන්න බෑ කොහොමද? ඒ විතරක් නෙමෙයි. නාකි අපිට බයිලු. ඒගොල්ලෝ වැඩ කරවන්න ලෝකයි. ඉවසන්න. වැඩි හිටිය අපි මේ වෙලාවේ හුඟක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ තේරුණාද? ඔව්. ඉවසන්න ඕන තමයි. ඒක තමයි ඉවසන්නේ. මුව කොහොමද හොඳ කරගන්න ඕනේ ඒකයි. ඔව්. අපිට ඩාව බලමු.
ලෙඩක් කොහෙද නවත්තලා ඉන්නේ කියන්න බලන්න. අර ඉන්නේ අර මඩුවේ. ඌ ඇඩ් කරලා තියෙන අනිකුන්ට බෝවෙයි කියලා. ටොමි හොමින්ද මම ලෙඩ අවශෝධිස කරලා එන්න. ඒක නෙමෙයි කමාන්ඩර්. මෙතන ආස්තෝටි බලද්ද? ඔව් නමුත් මේක මිලිටරි එකක් නෙමෙයි. මෙතනින් කරන්නේ සාම දූත වැඩ. දැන් මගේ පුතාගේ පිස්සුව හින්දා ඒ ඔක්කොම නැති වෙන්න යනවා අපිට. ඔව්. පුතාට ඉගිල්ලෙන්න මොනද? මොනවද මේ අහන්නේ? ඉගිල්ලෙන්නේ නැතුව මගේ එකා කුරුල්ලා කුරුල්ලන්ගේ යුතුයකම ඉගිල්ලෙන්නක ඌ ගිලෙන්න ඕනේ. මුන්ටි මොකද ඉගිලෙන්න බෑ කියන්නේ? කුරුල්ලු නාම ඉගිලෙන්න එපා පුතා. ඒ පරණ කතා. මං ඉගිලෙන්නේ නැහැ. කතාව එච්චරයි. ඉගිලෙන්න බය වගේද පුතාට? ඔවට එන්න බතේරුණාද? කොටින්ම කිව්වනේ මම ඉගිලෙන්න කැමති නැහැ. ඒක හරි නෑනේ පුතා. කුරුල්ලු නාම ඉගිලෙන්න බෑයි කියලා බෑ නෙවෙයි. ඉගිලෙන්න එපා. තෙන්සින්ද මේ කන්නාගල තම්සේ යනවා යන්න මෙතනින්. මට ඇහුණ හැටියට පුතා උඩේ ඉගිලෙන්න බය වගේලු නේද? බයලු උන්ට කියන බලෙන්ද කියලා ගිහින්. සමහර වෙලාවට කාටවත් ඇත්ත කියන උට හිතරේ දෙනවා. ඔව්. හනවා යනවා මොනවද කරන්න ඕන බය නැහැ කියලා පෙන්නන්න. ඉගිලියම්. හරි. සුළු වැඩක් කළා ඕම් බලා ගන්නවා. උඩට ඉගිලියම්. එන්න බෑ නේ හල් නැත්ත දොස්තරින් දෙන්න බෑ අනේ මට අමාරුයි කියලා එන්න බෑ කිව්වා නේ මං. ටොමි ඔය බෑග් එක දෙන්න මෙහාට. මෙන්න සර්. ඕ මට ඉන්ජෙක්ෂන් නම් එපා ડોක්ටර්. ඉන්ජෙක්ෂන් නෙමෙයි ටොමි මේ. පොක්සින් වලට ආසයි කියවනේ හොඳට අහ ගන්න ඕනේ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බෑ කියලා බෑ. බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ 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 කියලා බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ 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 මල්ටි පුනේ සුවඳ දෙන්න බෑ කියලා බෑ නතු ලැබුණේ අත් ලැබුණේ වැඩ කරන්න බෑයි කියලා බෑ මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ 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 අපි හැදුනේ රට රකින්න බෑ කියලා බෑ රට වෙනුවෙන් වැඩ කරන්න බෑයි කියලා බෑ යුතුකම් ඇතයිතු කරන්න බෑ කියලා බෑ නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ බෑ කියලා 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 බෑ තේරුණාද? ඒක මට කියා දුන්නත් මම ડોක්ටර්ට හොඳට සලකනවා ડોක්ටර්ව අමතක කරන්නෙත් නෑ එතකොට අපි දෙන්නට මේ ලෝකේ කවදාද රජ වෙන්න පුළුවනි හොඳට දැනගනින් කල්පනාවට ගනින් ඒකේ පොඩි කොස්සක් තියෙනවයි කියලා මට රජ වෙන්න ඕනේ නෑ කවදාවත් එහෙමද තමුසේ එහෙනම් දැනගන්නවා තමුසේ කව තියෙන ඔය රහස එළියට ගන්න හැටි මම දන්නවා තමුසේව මම දෙපැත්තෙන් මිරිකලා ડોක්ටර් අන්න පිටියදී කතා කරනවා ඔව් ගැලවීමක් නැහැ වගේ අපිට. මොන්ටි ගිහලා උදව් ගෙනාවොත් මිසක්. අනේ මන්දා. මට ඉගලෙන්ද බෑ. බෑ කියලා බෑ මොන්ටි උත්සාහ කරන්න. බෑ හොඳයි. අනේ මන්දා හොඳයි උත්සාහ කරලා බලන්නම් කොහෙනම්. හරි 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 ඉගලෙන්ද පුළුවන්. ඒකනේ මම කිව්වේ මොන්ටිට. මොන්ටි දැන් ගිහිල්ලා අපේ නැවට ගිහිල්ලා අපේ කට්ටියට කියලා උදව් ඉල්ලන් ඉන්න බලන්න. අපි සැකන්නේ නැගාටත් එනන් ඩොක්ටර් ගියා. එයි. අර මෝදු රකුස ડોક્ટર හොඳයි තයි ટોમી ભાઈ અલગેન અલગેન ઉનો આપણે કુમાર ટી ગીલા બેર ગન્ને મુ ડોક્ટર કોમંદ આપણે એગોલે બેર ગન્યા બેર ગન્ને હેટી મમ દન્નવા આપણે પ્લાન એકક હદમુ કરેન પ્લાન એકક ઇકમોત કરેન મય એના તા ઉદાવ ગેન્ડ મે ઇકમંગલ વરલ અરે ડોક્ટર તો હીરા કરેગેન
හල මේ ඔලුව ඔසවාගෝ තමුසෙත් එනවා අපිට උදව් කරන්න හරි අපි සින්දුවෙම යමු ඔක්කොම කියමු මෙන්වරේ ලක්මන් කරපල්ලා මෙතන තමයි උන්ගේ සිරකෙතට යන උමන්දරටුව තියෙන ලක්මන් කරපල්ලා ඉක්මන් කරමු යමු යමු තව ටික වෙලාවකින් පිටි දෙකක් කිට්ටු වෙනවා එතකොට දොස්තර හොඳ හිතගේ සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් රහස නිකම්ම එළි වෙනවා මේ වැඩවලට ක්‍රම සහ විදි තියෙනවා අපි කොහොමද දොර අරගන්නේ? මේක තමයි ප්‍රශ්නේ. මේ නෙලා තනකොළ පෙත්තස්. මේ වස්සුළු වැඩ දෙන්න මෙහාට කොණ්ඩ කට්ටක්. හලෝ මේ අපිට ටොයිස් වැඩ. කලබල වෙන්න එපා අපි ආවා. ඉක්මනට එවිලා පොඩි ආගල. ඉක්මන් කරවා ඉක්මන් කරවා. ගාලියන් ගාලියන්. ඉක්මනට යමු ડોක්ටර්. මෙන්න මෙතනින් ගියාම මේ තරප්පෙන් තමයි එළියට යන්නේ. ඈ. ඔබ පළවෙනිද හදන්න බෝල ඈ. කොණ්ඩ අමේ අයියෝ මම දකුණ තාබේ ඉවරයි අරේ. ආ. මෙන්න ડોක්ටර් බලන්න යනවෝ අල්ලපියාව්. උන් බෝට්ටුවට ඇවිල්ලා ගිහලා කොහමද අල්ලගමු? අපි ඉක්මනට බෝට්ටුව රිදුවු. වාත්තන ගොඩ එන්න. උන්ට පළවෙනිද දෙන්න එපා අල්ලගෙන ඉක්මනට. උංග අල්ලයි අපේ වලියගේ. ඩොක්ටර් හිටන් බබේ එරනේ කියලා මම පලිගන්නමයි. මු මුණ මේ ගේන්නේ? මුදු බෙල්ල නේද ගේන්නේ? ආ අපි මොන්ටිනේ යාළුවත් එක්කන් ඉන්නේ. මු අපිට බෝම්බ දාන්න නේද මේ ඉන්නේ? ඈ? දුවපල්ලා බෝම්බ දාන්නවා දුවපල්ලා. ආ බෝම්බ දාන්න එනවයි කිව්වා. ආකෝ නමනක් නැහැ. දැමාව්. ඔවට මාව අල්ලන්න බෑ දන්නවද? මොන්ටි ගෙලන ලොතර කොහොමද දැන්? මොන්ටි තමයි අප බේරගත්තේ නේද ડોක්ටර්? ඒක තමයි මං කියන්නේ බෑ කියලා බෑ උත්සාහ ගත්තොත් ඔක්කොම හරි මොන්ටි අපිට හොඳ ආදර්ශයක්. යුතුකම් ඇතයිතු කරන්න බෑ කියලා බෑ නගේ මලේ කිසිම දෙයක් නෑ කියලා බෑ